ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ ආදරණීය YouTube යහළුවනි යෙහෙළිනි සිළු දෙනාටම. පොත් ගැන කතා කරද්දී විශේෂයෙන්ම මගේ කියවීමේ ශාලරය වෙනස් වෙන්නට හේතුවක් වෙච්ච හේතුවක් ගැනයි විශේෂයෙන්ම අද දවසේදී මගේ වීඩියෝ එකේදී කතා කරන්න පොඩි යන්තම් වෙනසක් තියෙනවා මේ වීඩියෝ එක. මම මේ වීඩියෝ එක කතා කරන්නට බලාපොරොත්තු වුණේ මීට අවුරුදු ගානකට කලින් මං ආසාවෙන් කියවගෙන ඇවිල්ලා එක පාඩම සුසානගත කරන්න සිද්ධ වෙච්ච නැත්නම් නවත්තන්න සිද්ධ වෙච්ච නැත්නම් යටපත් කරන්නට සිද්ධ වෙච්ච විද්‍යාත්මක ප්‍රබන්ධ ශානරේ කෘති නැවත කියවීමට අලුත් පන්නරයක් අලුත් පෙළඹවීමක් සිද්ධ වෙච්ච සිද්ධියක් පිළිබඳවයි මං අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මීට සති කිහිපයකට කලින් මාසයකට විතර කලින් මට මූණු පොතේ හැමතත් Facebook එක හරහා මල්ලි කෙනෙක් දිනුෂ කියන මල්ලි කෙනෙක් මම කවදාකවත් දැක්ලා නැති අඳුරන්නේත් නැති මල්ලි කෙනෙක් friend request එකක් එවා තිබුණා. අනතුරු ආරම්භ කරලා තිබුණු සමාගමක් නැත්නම් කියවුත් group එකකට මට ඇරයුම් ලැබුවා. group එකේ නම තමයි විද්‍යා ප්‍රබන්ධ කියවන්නෝ කියන group එක. විශේෂයෙන්ම මේ group එකට මම එකතු වුණාන් පස්සේ සම්පූර්ණයෙන්ම මෙතුවක්කල් මම නවත්තගෙන හිටපු විද්‍යා ප්‍රබන්ධ කියවීමේ රුචිය ඉතාමත් වැඩියෙන් තදට සාමාන්‍ය විවරේ ලොකු උණක් හැදුනා කියලා කියන්නට පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ නාලිකාවෙදී කතා කරන්න අද දවසේදී භාවිතා බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කියන කාරණය ගැන. මේ group එක හරහා සාමාන්‍යයෙන් අපි විද්‍යා ප්‍රබන්ධයක් ගැන කතා කරද්දී ඔවුන් කියවපු විද්‍යා ප්‍රබන්ධ ගැන අදහස් අපිට ලබා ගන්න හම්බුණා. එහෙම අදහස් ලබාගෙන අලුත් පොත්පත් ගැන අදහස් ලැබුණාට පස්සේ මම මේ විද්‍යා ප්‍රබන්ධ අතරින් සිසිතුරුවන් මහත්මයාගේ එක්ස්කෘතිය ඊට අමතරව සඳුන් සිරිබඳු මහත්මයාගේ ගයා කෘතිය තවදුරටත් ගියෝ සර්වනාශ කෘතිය සිසිතුරුවන් මහත්මයාගේම ඊළඟට දිමුතු රමේෂ් මහත්මයාගේ ආක්‍රමණය කියන කෘතිය ඊළඟට ධනපාල ගුණසේකර මහත්මයාගේ අනුවාදනයක් විදියට ආපු එලවින් ආ බෝලේ කියන කෘතිය තරුවක් පොළවට කියන කුමාර සිරිවර්ධන මහත්මයාගේ පරිවර්තන ස්ටීවන් ස්පිල්බර්ග්ගේ ඊළඟට විශේෂයෙන්ම හොය හොයපු දමිත නිකුන්ජිත් මහත්මයාගේ කාලාවකාශයේ සිරකරුවා කියන කෘතිය ඊළඟට ඉහළ කොඩිප්පිලි මහත්මයාගේ ජයරත් නේල කොඩිප්පිලි මහත්මයාගේ අඟහරු ප්‍රත්‍යන්ත දේශය රතුලෝව අසන්තය කියන ප්‍රීති ශ්‍රීකාන්ත මහත්මයාගේ මේ කෘතිය ඊට අමතරව පරපෝෂිතය කියන කෙටි කතා සංග්‍රහය ඇතුළත් මේ කෘතිය ප්‍රභාත් මීරේගල්ල මහත්මයාගේ මේ ආදී විදියට විද්‍යා ප්‍රබන්ධ ගණනාවක් කතා කරන්නට කියවන්නට මට අවස්ථාව ලැබුණා මෙන්න මේ group එක හරහා. ඉතින් මේ group එකට නැත්නම් මේ සමූහයට මම අද දවසේදී ස්තුතිවන්ත වෙන ගමම්ම විශේෂයෙන්ම මගේ නාලිකාව බලාගෙන සිටින ආරසීකර වැඩි දැනට ආරසීකර වැඩියෙන් ඉන්න subscribers ලට ආරාධනයක් කරන ඔබ විද්‍යා ප්‍රබන්ධ කියවීමට කැමති නම් ඔබ ආසාවක් තියෙනවා නම් විශේෂයෙන්ම මෙතන මගේ පොත් ගණනාවක් අඩුවේ අත සිටලාගේ ඉස්සර කාලේ කියවුවා අතීතයේ දේව කියවල එකපාරට මගින් නතර වුණ දේවල් ඔබත් ඒ විදිහේ ඉස්සර හෝ දැන් විද්‍යාත්මක ප්‍රබන්ධ කියවීමට කැමත්තක් තියෙනවා නම් පහලින් මම description එකේ link එක දාලා තිනවා මේ මල්ලි ආරම්භ කරපු ඒ ක්‍රියාවලියට ඇත්තටම එකතු වුණොත් ඔයගලන්ට පුළුවන් මේ අලුත් පොත්පත් ගැන විශේෂයෙන්ම විද්‍යා ප්‍රබන්ධ ගැන අලුත් දෙයක් ඉගෙන ගන්නට අලුතෙන් නිකුත් වෙන පොත්පත් ගැන මම එයි එහෙම ආරාධනයක් කරන්නේ විශේෂයෙන්ම ඔබලන් දන්නවා BMICH එකේ සාහිත්‍ය මාසයේ වෙනුවෙන් ඇතු වෙන පොත් ප්‍රදර්ශනයේදී අපි යම් කිසි දෙයක් කරන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නවා විද්‍යා ප්‍රබන්ධ වෙනුවෙන්. ඒ විතරකුත් නෙමෙයි මේ ගෲපේ දැන්ටමත් ඉන්නවා මේ පොත් රචනා කරපු කතුවරු සියල්ලම. ඉතින් ඒ කතුවරුන්ගේ අලුත් පොත්පත් ඒ විතරක් නෙමෙයි වට්ටම් මිල ගණන් සහිතව ඒ සියලු විස්තර මේ ගෲපේ හරහා නිවේදනය වෙනවා. ඉතින් ඕගලන්ට අවශ්‍ය නම් ඕගලන්ට ඕමනාවක් තියෙනවා නම් ඕගලන්ට ආසාවක් තියෙනවා නම් විද්‍යා ප්‍රබන්ධ කියවන්නට කියවලා පරිකල්පනය යම් කිසි වෙනසක් කරන්නට අනාගත ලෝකය දකින්නට ඉතින් මේ ආරාධනය ඕගොල්ලො වෙනුවෙන්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ සියලු දෙනාම කැමතිනම් එකතු වෙන්න ඒ group එකත් සමගින්. ඉතින් ආදරණීය යාළුවනේ පොත් හා සම්බන්ධ ඒ වීඩියෝ එක විතරක් නෙමෙයි මේ කතා කරන කරුණු කාරණා පමණක් නෙමෙයි ඉදිරියේදී කතා කරන්නට බලාපොරොත්තු වෙන අලුත් පොත්පත් ගණනාවක් පිළිබඳව ඉතින් රැඳී සිටින මාත් සමග subscribe button එක click කරලා notification bell එකක් click කරොත් ඕගලන්ට පුළුවන් කමක් තියෙනවා අනිවාර්යයෙන්ම ඒ තොරතුරු ඉතාමත් ඉක්මනින් ලබා ගන්නට. එහෙනම් ඊළඟ වීඩියෝ එක පොතක් ගැනයි කතා කරන්න බලාපොරොත්තු වෙන ඉතාමත් ඉක්මනින් අපි ඒකට සම්බන්ධ වෙමු. අදට මම ඔබෙන් සමු ගන්නවා සියලු දෙනාටම අයබෝවන්.